දැන් තියෙන විවස්ථාව සංසෝධනය කල්ලා තියට. ඒ සංසෝධනය වැදගත් අංශකීපයක් මම පෙන්නන්න. සඳහන් කරන්න. පළමුුවෙන්ම තැමයි මේ පක්ෂයට විශේෂයෙන්ම මාර්ගත සංවිධාන ඔන්ලයින් සංවිධාන ඇති කරට ඉඩදීලා තියෙන. ඒ කියන්නේ තමන්ට පුළුවන් පක්ෂය අනුමතිය ඇතුව තමන්ගේම සමාජ මාධ්‍යය තුළින් ක්‍රියා කර මේක අනාගතයට ගෙනිය එක. ඉස්සර පක්ෂ කරැද්දී අපි හැත්තඇතේ කරැදදි රූපවායිනිය තිබුන්නෑ එක ගුවන් විදිලිය තිබුණ ගයින් ගෙට ගියා සාමාජයන් ලක්‍ෂ පහක් දහයක් ඕන්න වුණ ඒවකරගෙනයන්න. අදීට වඩා වෙනස්. සම්පූර්ණ වෙන තත්ව ඇත්තියෙන්නේ. ඇද තියෙන්නේ ඩිජිටර්ල් ආර්ථකයකට අපි යන්නේ ඩිජිටල් ක්‍රමයක් තියෙන්නේ එහනම් මේ පක්ෂේ ඩිජිටල් ක්‍රමය ඇති කරන්ට තමයි මේ සංසෝධනය ගේන්නේ. අපේ හරින්ෆනෑන්ඩ ඇමතුමාකව ස්මාර්ට් රටක් ැටියට ස්මාර්ට් රට වෙනුවට ස්මාර්ට් රට ප්‍රථමයෙන් අපි ස්මාට් පක්ෂයක් හදන්න ඉන්නේ. ඒ පුළුවන්ද බාරගන්න මේ තරයට පුළුවන්ද මේ අයට පුළුවන්ද වැඩීටියයට පුළුවන්ද දැම් මේ අත්තදීමත් තමන්ගේ අදහස්තිික මහලයකම්තුමාට එවන් ඊමේල් කල්ල එවන්න පුළුවන් එික පටන්ගම්මු ඒක පටන්ගන්න සම්ප්‍රදායික ප්‍රාදේශය චන්දපොලේ නැත්තන් චන්දපොල් දේකට එකතු කල්ලා සාකාවක් තියන්න පුළුවන්. නැත්තැන් දිිජිටන සාකාවත් තියන්න පුළුව. මේක හරියට කළොත් මා සහැකින් අපි ඩීචනල් පක්ෂයක් ඇතිකන්න පුළුව. පුළුවන්ද ්‍රීජ පක්ෂයක් ඇති කරන්න අපි ඒය බාර දෙමු. එතනින් තමයි වැඩ පටන් ගන්නේ. එතනින් අරගත්තහම බලම්ඩල යෙනවයිත් ප්‍රධානක තියෙන්නේ දිස්ත්‍රික්ක සංවිධාන්ට සම්ප්‍රදායික සාකත් සම්ප්‍රදායක බලමණ්ඩලත් තමන්ගේ ඩිජිට සංවිධාන සියල්ලම දිස්ත්‍රික්ක සංවිධානදයක් ැස් කරන්න ඒකත් කරන්න පුළුව ඊට පස්සේ ජාතික මට්ටමය හදෝ මං බලාපොරොත්වයෙනවා විශේෂයෙන්ම අපිට පුළුවන් වෙේ කියලා රි කොත මන්දිරය ඩිජිටල් මධ්‍යස්ථානයක් බාට පත් කරන්න ගෙදරදාකන්න ඒම කරනාවන ඊළඟ චන්ද දිනනවා අපි අනාගතයේ දිහා බලන පක්ෂයක් අතීතය දිහා නෙමෙයි. පක්ෂ සම්මේල්නේ ඒ අනුව තියටෙත් එන සහභාගවෙනි උපරිම හාරදාහක් පන්ධහාක්‍ර සීමා කරනු. එතකොට ඉංගලන්ත එමරිකායවාගේ ඒකොල සම්මේල්ල එක දවසකී විර කරන්නේ. දවස් තුන හතරත් තියෙන. අපිත් අනුරාධ පුරේ කතරගම්වාගේ තැන කැවිල්ල දවස් තුන හතරක් සම්මෙල්ලි යන්නපුුුව අපි එහම සම්මේල්ලය පෞක්තම. ෘත්‍යාජී කාරිී මන්ලේ තිබුණන ප්‍රධාන බලතල අපි විදායක සබෞට දී ලා තියෙන නායකයා පත් කරන්න විදායක සභාව. තෘ්‍ය අධිකාරී මන්ලි නෙමි. ප්‍රධාන ප්‍රතිපත්ති තියෙන්න ගන්නේ විදායක සභාවයි. විදායක සභාව මහාස තුනකට සැරෑම් මුණගැහන්න තියෙන්නේ. ඒ දිචර කරනය නිසා මංහිතන්න සතිහායකට සැරෑ කරි කතා කරන්න පුළුවන්. සම්පූර්ණ විදාායැක සබා යනු වැඩ කටයුත්රන. තින් සාහකා වින්ද එකතු කැල තිය. අප විශේෂයෙන්ම අප ඒ නිසා අප කෘත්‍යාධිකාරී මණඩල තියෙන්නේ විදායක සබභාවය තීරණ ක්‍රියාත්ම කරන්නේ. ඒ සංඛ්‍යාව අපි අඩුගල්ල තියෙනවා. අප විශාද කෘති්‍යාජිකාී මණ්ඩලයක්ක් උමනා නෑ තුන් හාරසීයක විදායක සබබාවත් තිබෙන ඕන. ඒත් අප අලුත්්‍ය අංශයක් ගෙනනැල්ල තියෙන පක්ෂ හැමවෙලේම දේශපලන තිහ පලන්න ඕන. ඒ නිසා උත්තිරිත මණ්ඩල ඇත්තියෙනවා දේශපාලන උපාය මාර්ත සකස් කිරීමට. මෙම තමයි අපේ ප්‍රධානම සංසෝධන එත් මේ සංශෝධනයෙන් විප්ලයක් සිදුවෙනවා. ලංකාවේ පළවෙනි බිජිටල් පක්ෂය බිහිවෙනවා. අපි එතැට බහිමු අපේ අනාගතයෙක් යන අය අතීතයෙක්ක හිට වෙන්න නෑ. ඒ නිසා නීතියානුකූලව පක්ෂ ්‍යවස්ථාවනුව මම දැන් අහනවා චන්දයක් දන්නවා මේ සභාවේ අපේ ඉන්න මේ සම්මේල්නය සාමාජිකයන් මේ අලුත් ්‍යවස්ථාවට එඟද එකඟාය මට කියන්න. හරි හරි අත්ක පල් කවුද විරුද්ධ? හෙනන්ගේ යෝජනාව සම්මත කරා කියලා මං මේ සභෞට වාර්තාකරන.